මේ ඔයාලට අද ඉඳලා ඔන්ලයින් පන්තිය අපි දිගටම කරගෙන යමු. ඉස්කෝලේ පටන් ගත්තා නැත්නම් අපි පාඩම් ටික කරමු නේද? පටන් ගත්තත් අපි මේ පාඩම් ටික දිගටම කරගෙන යනවා. පටන් ගත්තේ නැත්නම් කොහොමද කරමු? හරිද? ඔව් පටන් ගත්තේ නැත්නම් අපි ඒවා වැඩි කර කරමු. පටන් ගත්තොත් අපි අමාරු පාඩම් දෙක තුනක් කරමු. ඒක නිසා දිගටම සූදානම් වෙලා ඉන්න මේ අවුරුද්ද මේ ඔයාලා විභාග ලියන කම්ම හරිද? ඔයාලා සමහර විභාග කල්යන දීලා තියෙන නිසා ඉතින් බය වෙන දෙයක් නැහැ. අපි ඊට කලින් ප්‍රධාන පාඩම් ටික අපි අවසන් කරලා ඉමු. හරිද? හොඳයි. එහෙනම් මේ අද මම ගණන් පාඩමක් තමයි උගන්වන්නේ. දැන් ඔයාලා මෙහෙම පන්සිත වෙනස් කරා එක දවසට එක පාඩම් කොටසක් ඉවර කරමු. හරිද? දැන් සිංහල පරිසරයේ ගණිතය එහෙම හැමදාම එහෙම නැහැ. දැන් අද ගණිතය විතරයි. එතකොට ඊළඟ දවසේ සිංහල පාඩම් පාඩමක් ඉවරගෙන ඊළඟ දවසේ පරිසරයේ පාඩමක්. එහෙම. සතියේද පන්ති දෙකක් තුනක් තියෙනවා නේ? හරි. එහෙනම් මේ අපි අද ගණිතය මම කිව්වනේ ඔයාලට බරමැණීමේ පාඩම. බරමැණීමේ පාඩම තමයි අද කරන්නේ. බරමැණීමේ එක පාඩම සහ බරමැණීමේ දෙක පාඩම. එතකොට දෙවෙනි පාඩම තියෙන්නේ තුන්වෙනි වාරේ කරන්න. තේරුණාද? බරමෙන් එක පාඩම දෙවෙනි වාරේදී කරන්න තමයි තියෙන්නේ. ඒක අනිවාර්යයෙන් කරන්න ඕනේ. අපි තුන්වෙනි වාරේ කරන එකක් දැන් අද කරමු. හරිද? ඒකත් එච්චර අමාරු වෙන්නේ නැහැ. එතකොට ඔයාලා අර පේපර් වලට සූදානම් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් මුදේ අපි මාතෘකාව ලියා ගන්න ඔයාලා පාඩමේ බරමෙන් කියලා. බරමෙන් දිනේ කියලා අපි පිළිවෙලට වැඩ කරගෙන යමු නේද? කොහෙදයි? පොලිතියු මෙන්සයි කිතියු. මොකද කරන්නේ? මම කරා. හරි. මේ පාඩමේදී බලමු අපි මොනවද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. හොඳද? ඔව් මේ පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ किलोग्राम वाली बारह मैंने ही मतामाय में पार्ट में जब अपनी जनगण थी माइक के हम ऑटर के लिए ना इस फोटे में तारा विविध तारा दियो दागे ना कौन बता अपनी तारा दियो दागे ना बारह मानी नहीं थी नहीं एक आप तभी जनगण में पार्ट में ये वाके में ग्राम साह किलोग्राम मतलब संबंध जनगण ना वाये वाके में ඒවා ඉන්න අපි එකතු කිරීමේ ගැටලු හදනවා අඩු කිරීමේ ගැටලු හදනවා නේද ගුණ කිරීමේ සහ බෙදීමේ ගැටලු තේරුණාද දැන් මුලින්ම අපි කරන්නේ එකතු කිරීමේ ගැටලු සහ අඩු කිරීමේ ගැටලු බරමැණීමේ එක පාඩමකට අයිති වෙන කොටස තමයි අපි මුලින්ම අද ඉගෙන ගන්න හොඳයි එහෙනම් ඔයාලා මේ බරමැණීමට භාවිත කරන තරාදි වර්ග ඒ රෙකෝඩින් එක දානවා. එතකොට මේක බලන්න පුළුවන්. දැන් පේරෝ ගැටතරක් තියෙනවනම් ඒකත් බලන්න පුළුවන්. හරි. අදම රෙකෝඩින් එක දාන්න. එකක් ගැටලුවක් වෙන්නේ නැහැ. අල්ලියන්නේ කොහොමයි? ඔව් හරි. හා. පොගරත් මයික් ටික ඔෆ් කරගෙන අපි මියුට් කරගෙන ඉමු. හරි. හරි පුතේ. මේ
එහෙනම් මම තරහදි ටිකක් ඔයාලට පෙන්නන්නම්. නේද? එතකොට ඔන්න අපිට දැනගන්න පුළුවන් මොන වගේ තරහදි තියෙන්නේ කියලා. right. ඔව් මෙන්න මුලිකම් බලන්න. ආ මේ තියෙන දුරු තරහදි. මේ මොනවද? දුරු තරහදි. මේ මේක සමහරවල් වලේ ගෙවල්වලක් තියෙන ඔය දලු ගෝණියක් නේද බර්මණින් මුндай පුවන් ගෝණියක පොල් ගෝණියකනේ ඒ වගේ ගෝණියක් එල්ලන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ දුරු තරහදි. එහෙනම් මේක දුන්නක් තියෙන ඇතුළ ඒක දුරු තරහදි කියන්නේ. ඉතින් මේ ඒ පොඩි කැලක් තියෙනවා ඒක උඩට පහළට යන්න දෙන්නේ නේද? ආ එතකොට මේ උඩ තියෙන්නේ බිඳුවේ තියෙන්නේ ඒක එළුවාට පස්සේ මෙහෙම පහළට එනවා. මෙන්න මේ තියෙන්නේ ලකුණු. දැන් මේකත් දුරු තරහද. මේක නම් ඉලක්කම් වලින් තියෙන්නේ. දැන් මේකට වඩා මේක හොඳයි නේද තුන්වෙනි එක. නේද? ඒතකොට මේකෙන් හොඳට බලන්න පුළුවන්. දුරු තරහ. right. මෙන්න තියෙන ඉලෙක්ට්‍රොනික තරහදී දෙවෙනි එක තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික තරහදී. මේ පැටිය උඩ බරක් කිව්වට පස්සේ මොනවාරි භාණ්ඩයක් කිව්වට පස්සේ ඒක මේ මෙතන යට ඩිජිටල් කෝරුවක් තියෙනවා. ඒ ඩිජිටල් කෝරුවේ බර කොච්චරද කියලා නෝ ග්‍රෑම් නම් ග්‍රෑම් කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම් දෙකකින් වෙනවා නේද? දැන් මේවා සාමාන්‍ය කරවල වල එහෙම තියෙනවා. ඔයාලා දැකලා ඇති බර මනින්න ගන්න නේද? පොඩි කරවල වල තියෙනවා සීනි 500ක් කියලා ගන්න ලේසි නේ. 3 කිලෝ එකක් ඒ වගේ එකක් ලොකු ඒව බෑ. පොඩි පොඩි බරවල් මෙන්න ලොකු බරක් කියලා ගන්න නම් මේ බිම් තරහදි තියෙනවා. මේවා තියෙන තේ ෆැක්ටරි වල තියෙනවා. තේ ඔය එකතු කරන මධ්‍යස්ථාන වල තියෙන මේ දළු නේද ගෝණි දෙක තුන තියන්න පුළුවන්. මේවට බිම් තරහදි. ඒවැයි ලොකු බරක් මැන ගන්න පුළුවන්. දැන් සීනි 500ක් මේකෙන් මැන ගන්න බෑ. නේද? සීනි 500ක් මනින්න හොඳ මෙන්න මේ ඉලෙක්ට්‍රොනික තරහදි. නේ? ඔ කිලෝ 500ක බරක් මැන ගන්න මේක හොඳයි. නේද? දුරු තරහදීත් ලොකු බරක් මනින්න හොඳයි. හරි? ඔමෙ කුඩාම බරවල් මනින්න, ඉතාම කුඩා බර මනින්න මේ වගේ කිචන් ස්කේල් කියලා තියෙන තරහදියක්. මුල් තැන්ගේ කුසීනම් පාවිච්චි කරන්න හොඳයි මේ තරහදිය. කිචන් ස්කේල්. ඒ කියන්නේ කුසී මුල් තැන්ගේ තියෙන තරහදිය. ඉතාම කුඩ ඔය අපි හිතමු අන්න අම්මට කේක් එකක් හදනකොට පිටි මැන ගන්න ඕන. මේක හොඳයිනේ නේද? පිටි කිලෝ එකක් පිටි 500ක් ඒ වගේ. සීනි දාන ප්‍රමාණය මැන ගන්න. මේක හොඳයි. right. මේ වගේ තරහදි වල පොලේ දැකලා ඇති නේ? මාළු වෙලේ දා ගාව තියෙනවා. ඒවට පඩි තියනවා වෙනවම නේ? මේ කිලෝ 5 පඩිය කිලෝ 1 පඩිය 500 සිද්ධිය එහෙම තියෙනවා. 200 නේද? පණි පඩිය. මේ එක පැත්තකට මේ දානවා පඩි අනිත් පැත්තට බර ගන්න දෙයක් තමයි. ඔ මෙතන මැද සමාන වෙන්න ඕන නේද? මේ හරි නේද? දෙපැත්ත සමාන වෙලා තියෙන්න ඕන. එතකොට තමයි මේ නිමිත බර අපිට මැන ගන්න පුළුවන් වෙන්නේ. right. එකත් ඔයාල දැකලා ඉතින්. right. අපි දැන් බලමු මේ තරහදීකට දැන් මේ පිටි තමයි තියලා තියෙන්නේ. මෙතන පිටි කොච්චර තියෙනවද මේ තරහදී? තරහදී කොච්චර පිටි ප්‍රමාණයක් වෙනවද? දැන් මේ පිටි බඳුනේ බර කොච්චරද? සම්පීටි තින් තින් එකක් නෙමෙයි. පැකට් එකක් තියෙනවා. ඒ පැකට් එකේ බර කොච්චරද? කාර්ය කියන්න පුළුවන්. මෙතන සටහන් වෙනවා මේ ඉලෙක්ට්‍රොනික තරහදී ඇති. ඔව් කියන්න. ඊද සටහන් වෙනවා. ග්‍රෑම් 243. ඔව් ග්‍රෑම් 243. නේද? ග්‍රෑම් තියෙන මේ තියෙන G අකුර. නේද? G අකුර තිබුණොත් ග්‍රෑම්. දැන් මේ තරහදී මේ දොඩම් ගෙඩියේ බර කොපමණද? දොඩම් ගෙඩියේ බර කොපමණද? 200 තියෙන මේක බලන්න. බිංදුව 200 400 600 200 200 යන්නේ නම් මේ මැද කියන්නේ 100ය.
සියයට වඩා වැඩි නේ 200ට වඩා අඩුයි ආකාරු කියන දේ හරියට කියන්න බෑ දොරම් ගිරියේ බාරු සියයට වඩා වැඩි කිලෝ එකට වඩා මේ ග්‍රෑම් 100ට වඩා වැඩි ග්‍රෑම් 200ට වඩා අඩුයි එකසිය පනහක් වගේ නේද එකසිය පනහක් වගේ තියෙනවා හොඳයි කවුරුත් කිව්වේ නැහැ එකසිය පනහක් කොයි හොඳයි ඉතින් මේ විදිහට වන් තරාදි දැකලා ඇති ඕන තරම් මේ බරමණින්න අපි යොදාගන්නේ තරම් දැන් තරාදි ගැන අපි ඉගෙන ගත්තා ඔයාලා කියනවා මේ පොඩි අනුමාත්‍රිකාවක් අපි ලියලා තියමු තරාදි වර්ග හඳුනාගන්න තරාදි වර්ග හඳුනාගනි තරාදි වර්ග හඳුනාගනි තමයි මේ තරාදි ටික ඔයාලට එවනවා හොඳද ඒක print out ගන්න අවශ්‍ය නැහැ ඒකෙන් බලන්නේ ඔයාලා අඳින්න අපි පිටුවක් ඉඳ කියන්නේ එකට print out ගන්නවට වඩා හොඳ දැන් ඔයාලට කාලේ තියෙනවනේ ඕන තරම් ඒ නිසා අඳින්න පුළුවන් හැමදේම print out ගන්න යන්න එපා හොඳද බැරිම දෙයක් තිබුණොත් විතරයි අපි අර print out ගන්න එහෙම නැතුව අපරාධික කල්ලි දෙන්නු දෙ ඒ නිසා මේවා අඳින්න පුළුවන් පොඩි පොඩි ඒවා පොඩි පොඩි ඒවා ඔයාලා අඳින්න ගෙදර තරාදි වර්ග හඳුනා ගන්න තරේ ඒ පිටුවේ තියන අර දුරු තරාදි නේ පැති තරාදි ඒවා වෙන වෙනම අඳින්න කියන බලන්න ඔව් පළවෙනි එක මොකක්ද අපි ඉන්නේ ඔව් දුරු තරාදි ඉලෙක්ට්‍රොනික තරාදිය ඉලෙක්ට්‍රොනික තරාදිය බීම් තරාදිය ආවර්ගයක් තියෙනවා මුළු තැන්ගේ තබන තරාදියක් මේ කුඩා බර ප්‍රමාණය වන්න ඔප්ටිකල් ස්කේල් කියලා. ඒ කියන්නේ ඒ ඉංග්‍රීසි අපේ මිලනවා. ඉතින් තරාදියට තියෙන ඉංග්‍රීසි නම තමයි ස්කේල්. विशाल कथा करनेग्नल
හොඳයි. හරි හරි හරි. හොඳයි බලමු ඊළඟට අපිට ඉගෙන ගන්න තිබෙන්නේ මොනවද කියලා. මේ ඔයාලා මේ තරාදියක් මේ අරගෙන මෙවැනි එක තරාදියක් හොයා ගන්න. ඔයාගේ गेदर मोलिमें අරගෙන මෙහිම අපට අරගෙන බලනවා මේ කොච්චර තියනවා කියලා. සමහරවිට ඔයාලා හිතේ මේක කිලෝග්‍රෑම් 3ක් තියෙනවා කියලා. නේ? අර එහෙම හිතුනාම ඊට පස්සේ තරාදි තියලා බලන්න. තමයි හිතපු ගණනයි ඇත්ත ගණනයි සමාන වෙනවද කියලා බලන්න. නේද? එහෙම බලමු අපි. ඒ ගෙදෙද්දි එක කරන්නේ එතකොට ඔයාලා කිලෝග්‍රෑම් එකක් කියන්නේ කොච්චර බරක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඇඟට අපිට දැනෙනවා ඒක. किलोग्राम में के पाड़ियाँ खोया गन पुलवाना एक आतार के ना उससे बनान कोई तरह बारात लेती है किलोग्राम में. किलोग्राम में का तो सामान बारती है देवाल और यार ते तो अपना आंदोलन गन पुलवा तेरो ना दो एक ऐंगर टाप के तेरे नोट दें अभी तो वाला कुटुआ कुस्सा ना गिदर दिया कुटुआ किस्सा हम हमने की किलोग्राम की आप की ना है तो क्या खाता කොච්චර බරක් තියෙනවද අපි දැන් වතුර පිරවූ බෝතලයක බර. එතකොට මුලින්ම අතට අරගෙන බලනවා ආ මේක කොච්චර බර ඇතිද කියලා. එතකොට ඔයාලා නිමාණය කරනවා කියලා අපි ඒකට කියන්නේ. ඔන්න නිමාණය කරනවා ඔයාලා ආ මේක බර ඇති කිලෝග්‍රෑම් එකමාර. ඒ කියන්නේ ග්‍රෑම් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 500ක්. එහෙම නිමාණය කරලා ඊට පස්සේ තරාදි උඩින් කියලා බලනවා ඔයාලා නිමාණය කරපු ප්‍රමාණය හරියද වැරදිද කියලා. නේද? සෙල්ලමක් විතර එක හොඳයි නේ. කරන්න පුළුවන්. ඉස්කෝලේදී අපි ඒක කරනවා. නමුත් දැන් ඔයාලේ ගෙදිදි තමයි කරන්න වෙන්නේ. හොඳයි. එතකොට ඒකෙන් ඔයාලා ඉගෙන ගන්න මොකද පුතේ? යම් ඕනම භාණ්ඩයක බර ගන්න මෙහෙම අපි නේද උස්සර කියන්න පුළුවන් වෙනවා. එහෙම එතකොට ඒක පුහුණුවක්. හොඳද? හොඳ පුහුණුවක් ඒක. හොඳයි. ඒ වැඩේ ඔන්න මතක තියාගන්න ගෙදිදි කරන්නේ මෙහෙම ලියා ගන්න එක. දැන් මේකට පිටුවක් ඉඳ තියලා තරාදික මේ අඳින්න ඉතිලා ඊළඟ පිටුවේ මෙහෙම ලියා ගන්න. හරි මම බෝඩ් එකේ ලියන්නේ නැහැ තනියෙන් ලියන්න ඕන. ඕනෑම එක් තරාදියක් ගෙන ඕනෑම එක් තරාදි වර්ගයක් ගෙන ඕනෑම එක් තරාදි වර්ගයක් ගෙන ඕනෑම එක් තරාදි වර්ගයක් සහ ගෙන නෙමෙයි ගෙන කපන් සහ බර මෙලීමට මොකද්ද සර්? ඔය ඔන්න ඉතින් ඕක තමයි ඔයාලත් එක බැරි. ඕනෑම එක් තරාදි වර්ගයක් සහ බර මෙලීමට द्रव्य कीपयाक गन ओनेम एक तरांगी वार्गया फाफान
බරමැනීමට ද්‍රව්‍ය කීපයක් ගන්න. එම ද්‍රව්‍ය වල බර නිමාණය කරන්න. නිමාණය කරන්න පසුව මැන බලන්න. පසුව මැන බලන්න. හරි, මම ඒකට සුදුසු වමුවකුත් දෙන්නම් ඔයාලට කරන්න. මේ වගේ වමුවක් දැනගත්තොත් හරි. පාර්සලය. පාර්සලය කියන්නේ ද්‍රව්‍ය කියන එක තමයි පාර්සලය කියලා මම කියන්නේ. දැන් පාර්සලය නිමාණය කළ බර සැබෑ බර. ඔය විදිහට මේ වමුව 1 2 අංක 5 වෙනකන් ලියා දාගන්න. ඔමේ පාර්සලේ කියන්නේ ද්‍රව්‍ය. වතරින් ද්‍රව්‍ය. අපේ දමු අර පළවෙනි එක වතුර බෝතලේ කුලි මොහල් බරක් නිමාණය කරන්න. නිමාණය කරන අපේ තම ඔයාලා නිමාණය කරනවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500යි කියලා නිමාණය කරන මුලින්ම හිතලා හිතලා කියන. ඊට පස්සේ මැනලා බලන්න. මැනලා බලලා මෙතන දාන්න. හරි. රයිට් ඒ වැඩි කරන් ක්‍රියාකාරකමක් විදිහට ගෙදරදී තරාදියක් හොයා ගන්න වෙන බැරි. මේක අංක පහක් දක්වා පහලට කොටු ඇඳ ගන්න. අංක පහක් දක්වා මෙදින සැබෑ බර නිමාණය කළ බර ද්‍රව්‍ය නැත්නම් පාර්සලේ බර හරි.
හොඳයි ඔන්න අපි දෙවනි පාඩමට යනවා අපි නේද මරණීමේ පළවෙනි පාඩම ඉවරයි දැන් දෙවනි තරුවක් දාලා දෙවනි තරුව ඔව් මරණීම ආශ්‍රිත එකතු කිරීමේ ගැටලු විසඳමු නැත්තම් මරණීමේ කෙටියෙන් ලියාගන්නමුද මෙහෙම ලියමු අපි किलोग्राम ग्राम ඇතුළත් එකතු කිරීමේ ගැටලු විසඳ किलोग्राम किलोग्राम ग्राम किलोग्राम सह ग्राम ඇතුළත් එකතු කිරීමේ ගැටලු විසඳමු එකතු කිරීමේ ගැටලු කිරීමේ ගැටලු විසඳමු ඒ පාඩම ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕන පුතේ මේ මොකද්ද කිලෝග්‍රෑමයක ග්‍රෑම් කීයද අංගල උත්තර දෙන්න කිලෝග්‍රෑම් එකකට 10යි ඔව් ග්‍රෑම් කීයද 10යි ग्राम दाहक है आ मेक अभी जानेंगे इन्हें मोड़ी पाक है ना कोटुक करेगा किलोग्राम इनके तो ग्राम दाहक है එතකොට දැන් මේ ඇසුරින් අපි ප්‍රශ්න කීපයක් බලමු පොඩි පොඩි ගැටලු කීපයක් මේ කිලෝග්‍රෑම් එකක් හදන්න 500 ග්‍රෑම් 500 කීයක් එකතු කරන්න ඕනද ග්‍රෑම් 500 කීයක් වෙනවද කිලෝග්‍රෑම් එකට එකයි දෙකක් එකතු කරන්න ඕන දෙකක් එකතු කරන්න ඕන දෙකක් එකතු කරන්න किलोग्राम प्रधान तनियम लिया किलोग्राम में का खादा गाने पुलवा सावर क्रमया ग्राम समाने यो में नोने असमान में समान में जब आप ही तो ग्राम हाय सी ये कोई ग्राम हार सी आने वाली एक क्रमया सावर एक क्रमया किया किलोग्राम में खादा गाने पुलवा सावर एक क्रमया
ස්කවර් අඩු හරිද පුතේ? ඔව්. එතකොට මේ ඔයා ලියන්න පුළුවා නේද? ඕනනම් 250 ව දෙකයි. ඔව් 500යි 250 ව දෙකයි. 250 ව දෙකයි. එහෙම ලියන්න පුළුවන් නේද? 600යි 400යි 100යි 200යි ලියන්න පුළුවන්. आई सी है हार के होंडा है सर 800 है 200 है 800 है 200 है हारे 200 है पापा ओ ये कब है होंडा है ये ना हाय कितनी में गैस लो हारे देख लीवर वाला एक कितनी में गैस लो आप मामा देना टक्कर लिया के उत्तर है सोया නයික් මන් ලියා ගන්නවා අපි වෙලා ඉවරෙන්නේ ඉවර වෙන කලින් අපි ලියමු වෙලා ඉවර වෙන ගමන් ඔයාලා නැවත ලින්ක් එකක් දෙනවා මොකද විනාඩි දෙකකට පස්සේ පොඩි විවේකයක් තියෙන විනාඩි දෙකක ඊට පස්සේ ඊවහ හරි දෙකයි ඔව් මෙන්න අපේ පළමු ප්‍රශ්නේ ගෝණියක हार गोलिये का हार किलोग्राम विस्साई ग्राम पांसिया किलोग्राम विस्साई ग्राम पांसिया तिमुनी पांसिया तिमुनी एक तावा हाल किलोग्राम दोलाहाई ग्राम हाफ्सीय पानहा किलोग्राम दोलाहाई ग्राम हाफ्सीय पानहा दामन लागी आहन प्रश्न तमाई दैन गोनिये थी दैन ගෝණියේ ඇති හාරවල මුළු බර කොපමණද? හාරවල මුළු බර කොපමණද? सर वागांति लिया नॉन द हाँ वागांति लिया ना आवश्यक है
විනාඩි දෙකකින් අන්තිමට එන්න නැවත.